මීළඟට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා තරුණ රැළිය ආමන්ත්‍රණය කරන්නට සමාජවාදී තරුණ සංගමයේ අධ්‍යාපන ලේකම් ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් විධායක සභික මහේස් අබේපිටිය සහෝදරයටයි මේ ගෞරවනීය ආරාධනාව. සියලු දෙනාටම සුබ සවස් කාලයක්. අද අපි ඔක්කොම විශේෂ දවසක් පසු කරමින් ඉන්නේ ලංකා ඉතිහාසයේ දැවැන්තම සමාජ පරිවර්තනය මේ රටේ තරුණයන් අතින් වෙනස් කරන්න ලෑස්ති කියන පණිවිඩය ගෙන ආපු දවසක් අද දවස අපි සටහන් කරගන්න ඕන. ඒ නිසා ආදරණීය තරුණ තරුණියනි, ආදරණීය නංගිය මල්ලි අයියා අක්කේ, අපිට අලුත් ලෝකයක් ඕන, අලුත් රටක් ඕන. ඒ වෙනුවෙන් එකම හඬ මේ රටේ තරුණයන්ගේ හඬ ඉදිරියට ගේන්න අපි වැඩ කරගන්නමින් ඉන්නේ. ඒක නිසා අපිට මේ ඔක්කොම කරන්න නව නිදහස් චින්තනයකින් පෝෂණය වුණු නව රටක නව තරුණ දැක්මක් සහිත ආදරණීය තරුණ තරුණියන් මේ රටට අලුත් නායකත්වයක් සපයන්න රොද බැඳගනිමින් ඉන්නවා. ඒ මේ පෙරනිමිති මේ තියන්නේ ලකුණු හෙට දවසෙත් අලුත් නව චින්තනයකට පෙරමග කියන ලෑස්ති කියන එක තමයි පැහැදිලි කරලා තියෙන්නේ. ඒ වගේම ආදරණීය සහෝදරවරුනි සහෝදරණියනි, නව චින්තනයක් තියනවා වගේම අපි දන්නවා ලංකාවේ තරුණ පරම්පරාව සතුව නව චින්තනයකින් නව දැක්මකින් නව සමාජයක් පරිවර්තනය කිරීම වෙනුවෙන් වැඩ කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඒකට නායකත්වය, ඒකට මෙහෙයවීම කරමින් තිබෙන්නේ. හැබැයි ඒ නව චින්තනයක් නව නිදහස් චින්තනයක් සහිත රටක් නිර්මාණය කරන්න නම් ඒකට නිවැරදි දිසානතිය නිවැරදි මාවත පෙන්වා දිය යුතුව තියෙනවා. අපේ රටේ අවුරුදු 75කට පස්සේ මේ රටේ 3000ක පාර්ලිමේන්තුවක්, ඒ වගේම තමයි 69 ලක්ෂක බලය සහිත විධායක ජනාධිපතිවරයෙක් ගෙදර යවන්න ශක්තියක් ධෛර්යයක්, ඒ වගේම ඔවුන් සතුව මනවත් සංවිධානයක් යවත් තිබිච්ච කණ්ඩායමක් මේ රටේ තරුණ තරුණියෝ තමන්ගේ සෝෂල් මීඩියා අකවුන්ට් පාවිච්චි කරමින් ඒට බැස්සා. හැබැයි අපිට ඒ සටන නියම ජනතා ජයග්‍රහණයෙන් අවසන් කරගන්න බැරි වුණා. මේ අපි පටන් අරගෙන තියන්නේ ගෝල් බේස් අරගලෙන් අවසන් ජයග්‍රහණයක් කරගන්න බැරි වුණු සටන. මේ රටේ ජනතාවට ඇත්ත ජයග්‍රහණය ගේන සටනක් බවට ඇත්ත ජයග්‍රහණය ගේන එක බවට පරිවර්තනය කරගන්න තමයි අපි මේ ඔබ එකතු වෙමින් මේ සටන් කරමින් ඉන්නේ. අපි දන්නවා ලංකා ඉතිහාසයේ ලෝක ඉතිහාසයේ අපි අධ්‍යයනය කරද්දී මේ රටේ තරුණ තරුණියෝ තමන්ට එරෙහිව මේ රටට එරෙහිව මිනිස්යාට එරෙහිව නැගුණු සෑම ක්‍රියාමාර්ගයකට එරෙහිම දෙවරක් හිතන් නැතුව සටන් කරා. ලෝකයේ තිබුණු ලංකාවේ තිබුණු වැඩවසම් පාලනයන්ට එරෙහිව වැඩවසම් ගතානුගතික චින්තනයන්ට එරෙහිව අපේ තරුණ තරුණියෝ සටන් කරා ඉතිහාසයේ පුරාවටම. හැබැයි ඒ සටන් හිටපු පාලකයෝ පැරණි පාලකයෝ තමන්ගේ උපක්‍රම ඒ මොහොතේ ඔවුන්ට වාසිදායක උපක්‍රම භාවිතා කරමින් මර්ධනය කරා, දුර්වල කරා, බිඳ වැට්ටුවා. හැබැයි ඒ උනත් ඒ වෙනුවෙන් ධෛර්යයෙන් මුහුණ දෙන්නත් ඒ වෙනුවෙන් ධෛර්යය වැඩ කරන්නත් තරුණයෝ කිසිවිටකත් පසුබට වුණේ නැහැ. ඔවුන් ඒ විදියටම සටන් කරමින් හිටියා. ඒ වගේම අද එහි ලංකා ඉතිහාසයේ එහි විශේෂ සංදිස්ථානයක් සනිටුහන් කරමින් තිබෙනවා. ඒ මොකද්ද? අපේ රටේ තරුණයෝ තරුණියෝ නව නිදහස් චින්තනයක් ඔස්සේ රටට අලුත් මාවතක් විවර කරගන්න වෙහෙස වෙමින් වැඩ කරමින් ඉන්නවා. මේ මොහොත වෙනකොටත් අපිට පැහැදිලි එම තත්ත්වයන් මර්ධනය කරන්න මේ රටේ ඉන්න වැඩවසම් පාලකයෝ ඒ පාලකයන්ගේ පුතු පැරණි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ඉන්නවා. ඒගොල්ලෝ ගත්ත මීට ඉතිහාසය පුරාවට මේ රටේ තරුණයන්ගේ ඇත්ත අරගලයන් ඇත්ත සටන් ඇත්ත මානව අයිතිවාසිකම් වෙනුවෙන් කරපු සටන් ඉතිහාසය පුරා මර්ධනය කරපු සාම්ප්‍රදායික පසුගාමිත්වයේ සටන් ඒ මර්ධනය කරන්න භාවිතා කරපු උපක්‍රමයන් නැවත නැවතත් මේ රටේ පාලකයොත් මේ රටේ පාලකයන්ගේ පුතුත් ඔවුන්ගේ ආදර්ශය ලැබපු කණ්ඩායමුණුත් මේ මොහොතේ වැඩ කරමින් ඉන්නවා. අපි කියනවා මේ මහතුරු ඔක්කොටම ඔබේ උපක්‍රමයන් ඒ සියල්ල සම්ප්‍රදායිකයි,
ඒ සියල්ල පසුගාමී නූතන තරුණයෝ ඒකට නම උත්තර හොයලා තියෙනවා පැරණි සටන් ක්‍රම වෙනුවට නව සටන් ක්‍රමත් පැරණි අත්දැකීම් වෙනුවට නව අත්දැකීම් උත් එකතු කරගෙන නව නිදහස් සටනකට නව මාවතකට මේ රටේ තරුණයෝ ගමන් කරමින් ඉන්නවා ඒක තමයි මේකේ තියෙන සුවිශේෂත්වය වන්නේ ඒක නිසා ආදරණීය සහෝදරවරුනි සහෝදරියනි ජයග්‍රහණය සහතිකයි ජයග්‍රහණය ස්ථිරයි ඒ මාලිමාවේ පාලනයක් මේ රටේ ජනතාවට වග කියන ජනතාවාදී පාලනයක් පිහිටවනවා සත්‍යයි නියතයි ඒ තමයි මේ තරුණ ශක්තියෙන් මේ රටට පෙන්වා සිටමින් තිබෙන්නේ ඒක නිසා මේ ගැන පැරණි පාලකයෝ බය වෙමින් හකුල ගනිමින් මේ දවස්වල කෙඳිරි ගාමින් ඉන්නවා මේ රටේ ආදරණීය නංගිල මල්ලෙන් අපි එක දෙයක් ඉල්ලනවා මොකද්ද මෙතනින් එහාට මේ රටේ පාලකයෝ බිහි වෙන්නේ ඔබේ තීරණාත්මක ඡන්දෙන් මේ රටේ අවුරුදු 17යි අවුරුදු 40යි අතර මේ රටේ තරුණයෝ ඉන්නවා 70 ලක්ෂයක් තරුණයෝ ඉන්නවා මේ රටේ මේ රටට ඡන්ද තියෙන 2023 ඡන්ද නාමලේඛනයට අනුව 1,68,00,000යි 1,68,00,000 75 ලක්ෂයක ඡන්ද අයිතිය තියන්නේ ආදරණීය නංගේ මල්ලිය ඔයාලා අතේ මෙතනින් එහාට පත් වෙන පාලකයා තීරණය කිරීමේ තීරණාත්මකම ඡන්දය තියෙන ඔයගොල්ලෝ සතුව හැබැයි අපේ රටේ වැඩිහිටියන්ටත් මීට ඉතිහාසයට පෙර ඒ තීරණාත්මක ඡන්දය තිබුණා හැබැයි ඒගොල්ලන්ට මතවාදී හසුරවන්න අයිතිය තිබුණේ නැහැ. ඒ මතවාදී හසුරුවේ කවුද? මේ රටේ තිබුණු මාස් මීඩියා ටික, ටීවී චැනල් ටික, පත්තර ටික, රේඩියෝ ටික මතවාදී හසුරවමින් අපේ අම්මා තාත්තගේ දිවිච්ච තීරණාත්මක ඡන්දය ඔවුන්ට ඕන විදිහට හැසිරෙව්වා. හැබැයි නූතන තරුණ පරම්පරාව අපේ වැඩිහිටියන්ට නොතිබුණු තව බලයක් අතට අරගෙන තියෙනවා. ඒ තමයි අන් කිසිවක් නෙවෙයි මේ රටේ මතවාදී හැසිරවීමේ බලයත් වර්තමාන තරුණයෝ සතුයි ඔවුන් තමයි අද දිනේ හෙට දිනේත් මේ රටේ මතවාදී හසුරුවමින් සිටින්නේ ඇයි අපි එහෙම කියන්නේ නිකන් නෙමෙයි මේ රටේ 75 ලක්ෂයක් තරුණයෝ ඉනෝ අවුරුදු 17යි අවුරුදු 40යි අතර අන්නේ 75 ලක්ෂයක් තරුණයන්ගෙන් සෝෂල් මීඩියා account තියෙනවා Facebook account තියෙනවා fake නොවනේවා ඇත්ත බයෝ data දාලා හදපු account ප්‍රමාණය 69,90,000යි 69,90,000යි ඒ 69,90,000 තමයි ගෝඨාභය රාජපක්ෂ ගේන්න මතවාදය බිමට වැඩිහිටියන්ගේ ඔළුවලට මේ සමාජයට අරගෙන ගියේ හැබැයි ඇත්ත උමනාවෙන් මේ රට සුන්දර රටක් කිරීමේ අවංක පාරිශුද්ධ චේතනාවෙන් කරේ හැබැයි ගෝඨාභයලා ඒ බලාපොරොත්තු වල පයින් ගැහුවා එක පැත්තකින් දිව්වා එක බිඳ වැට්ටුවා හැබැයි මොකද කරේ මේ රටේ තරුණයෝ අවුරුදු 5ක් වෙනකම් බලන් හිටියේ නැහැ. තමන්ගේ සෝෂල් මීඩියා account එක පාවිච්චි කරා. ඒකෙන් මතවාදී අරගෙන ගියා. අපේ සිහින වලට ද්‍රෝහී වුණු ගෝඨාභය අතුරු ආණ්ඩුව එළවා දමන්න ඕන කියලා තීන්දුවක් ගත්තා. අපේ සෝෂල් මීඩියා account තුල වැඩේ පටන් ගත්තා. මතවාදය තහවුරු කරා. අවුරුදු 1කමාරකින් ගෝඨාභය එළවා දමන්න මේ රටේ පාලකයන්ට හැකි වුණා. මේ රටේ ජනතාවට හැකි වුණා. අන්න ඒක තමයි අපි කියන්නේ. මේ රටේ තරුණයන්ට අවුරුදු 70කට පස්සේ දිත්ත බලයක් හිමි එක් පැත්තකින් මේ රටේ තරුණයන්ට ඡන්දයේ තීරණාත්මක බලය හිමි වෙලා තියෙනවා අවුරුදු 70කට පස්සේ දෙවනි කාරණාව තමයි අවුරුදු 76කට පස්සේ මේ රටේ තරුණයන්ගේ අතේ මතවාදය හැසිරවීමේ බලයත් ඔබ අතේ තියෙනවා එහෙමනම් නව නිදහස් අරගලයක චින්තන විප්ලවය මතවාදී විප්ලවය මතවාදී සටන මේ විය යුත්තේ මේ රටේ ආදරණීය නංගේ මල්ලියේ ඔබයි ඔබ තමයි ඒකට සුදුසුම කෙනා ඔබ තමයි ඒක මෙහෙවමින් සිටින්නේ ඒක මත අපේ රටේ වැඩිහිටියොත් ඔබේ මතවාදයට අවනත වෙමින් ඔබ සමග යමින් මේ රටේ වැඩිහිටියොත් අපි සමග එකට අත්වල් බඳගමින් ඉන්නවා පහුගිය දවස්වල පොඩි සිද්ධියක් ගියා ඒ තමයි එක්තරා තමන්ගේ පුතෙකුට බත් කන ගමන් ගහන තාත්ත කෙනෙක්ගේ වීඩියෝ ටිකක් Facebook කරා ෂෙයා වුණා. සෑහෙන අය ඒ තාත්තට බැන්නා. ගැහුවා, වරදවා කිව්වා, අල්ලලා හිරේ දාන්න ඕන කියලා කිව්වා. ඒ විතරක් නෙමෙයි, ඊයේ වෙනකොට බන්දනාගාරට අරන් ගිහලා බන්දනාගාරය ඇතුළේ ගැහුවා. ඔව් අපි ඔහුට වෛර කරමු. අපේ දරුවට බත් කමින් ඉන්න දරුවට පහර දීමට අපි වෛර කරමු. අපි ඔක්කොම වෛර කරමු. ඒ වගේම ඒ වෛර කිරීමත් එක්කම ඔහු ඒ සමාජයට පත් කරපු සමාජයටත් වෛර කරමු. ඔහු ඒ පත් කරපු සමාජයටත් වෛර කරමු. ඒ වගේම තමයි ඔහු ඒ වගේ වටපිටාවක හැදුණු
සමාජයටත් වෛර කරමු. ඒ වගේම මේ එවැනි සමාජ ක්‍රමයක් පවත්වාගෙන යන්න වැඩ කරන මහන්සි වෙන ඒ අයටත් අපි පුළුවන් නම් වෛර කරමු. ඒයටත් වෛර කරමු. ඒ විතරක් නෙමෙයි ආදරණීය අම්මේ තාත්තේ, මේ සමාජය ඇතුළෙම තොරොම්බල් වෙවි ඉන්න මටත් වෛර කරන්න. ඔබත් ඒක ඇතුළේ තොරොම්බල් වෙවි නම් ඉන්නේ, ඔබත් ඒක බාර ගන්න, ඔබත් ඒ වෛරය ගන්න, ඔබටත් ඒක සාප කර ගන්න. ඒ වගේම ඔබට නිදහසක් තිබුණොත් අද රෑ නින්දර ගිහිල්ලා ඇදේ නිදා ගන්න ගමන් එක දෙයක් කල්පනා කරන්න, මේ වෛර කිරීමෙන් එහාට මේ දරුවට සාධාරණයක් වෙන්න, ඒ වගේ රටක් නිර්මාණය කිරීමට එරෙහිව අනාගතයේ බිහි වෙන හැම දරුවෙකුටම සාධාරණව ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න මාවතක් තියෙනවද කියලා බලන්න. ඒ වෙනුවෙන් අපිට කළ හැක්කේ කුමක්ද කියලා බලන්න. ඒ වෛරය නෙමෙයි, ඒ වෛරය නෙමෙයි, අනෙත් මිනිසුන්ටත් සාධාරණව ජීවත් විය යුතු රටක් කැදීමේ අවංක පාරිසුත චේතනාව අපිට තිබිය යුතුයි. ඒ වෛරය නොවේයි, ඒ වෛරය නොවේයි. කුකුල් චමින්දට නමේ මාපු සමාජ අප්‍රසාදය තුළේ ගොනු කරපු වෛරයට අපි වෛර කරමු. නවීන සමාජයක්, අපි හැමෝටම සතුට පිරුණු සමාජයක්, අපි හැම දරුවෙකුටම සුරක්ෂිත සමාජයක්, අපි හැමෝටම ආදරය කරන නවීන සමාජයක් ගොඩනගමු. ආදරණීය නංගියේ මල්ලියේ, ඒ වෙනුවෙන් වැඩ කිරීම, ඒ වෙනුවෙන් මැදිහත් වීම, ඒ වෙනුවෙන් මතවාද ගොඩනැගීම, ඒ වෙනුවෙන් නව චින්තන විප්ලවයක් කිරීමේ වගකීම ඔබ සතුයි. අපි ඔක්කොම එකතු වෙලා ඒ රට ගොඩනගමු. ඒ වෙනුවෙන් අපේ දවස කාලය කැප කරමු. ඔබ සියලු දෙනාටම ජය වේවා. ජාතික ජන බලවේගයට ජය වේවා. බොහොම ස්තුතියි. Watching the Life Traveler Channel.